මම දවල් ඔෆිස් එකෙන් එළියට බහලා හොස්පිටල් යන්න හිතාගෙන එළියට ආවා. ඒ වෙනකන් හිරිපොද ගහමින් තිබුණු වැස්ස එකපාරටම වැඩි කළා. අතේ කුඩයකුත් නැහැ. ළඟපාතක නවතින්න තැනකුත් නැහැ. තවත් පරක් වුණු තරුණිය බල්ලා කොළඹ යන්න පරක් වෙනවා. තව හිතේත ඉන්න බෑ. මම වැස්සෙම තෙමි තෙමි හොස්පිටල් එකට ඇතුළු වුණා. සුපුරුදු විදියට මම එනකන් වාටියේ දොර ළඟ බලාගෙන ඉන්න අරුණිය අද නැහැ. මේ ඇඳේ හිටපු කෙනා කොහාට හරි ගියාද? මම අරුණිගේ ඇඳට එහා පැත්තේ ඇඳේ හිටපු අක්කගෙන් ඇහුවා. මේ දැන් හිටියා මල්ලි? සමහර වෙලාවට බාත්รูම් එකට යන්නේ නැති. පොඩ්ඩක් ඉන්න දැන් එයි. මම ටික වෙලා නොවිසල්ලෙන් බලාගෙන හිටියා. අරුණේ නැහැ. පළවෙනි පාරට මගේ හිත ඇතුලේ විදුලි සැරයක් ගැටුවා. මම වාට්ටු අටේටම ගියා. ඒ කොහෙවත් යා නැහැ. ලෙඩ්ඩු මල්ල වෙලාව හින්දා හැමතැනම සෙනග. මම ආපහු ඉස්පිරිතාලේ ඉස්සරහා පැත්තට ගියා. මට හිතා ගන්නවත් බැ අරුණේ කොහේ ගියාද කියලා. ටිකට් කපලත් නැහැ. එක පාරටම හොස්පිටල් එකේ වාහන නවත්තලා තියෙන පැත්තේ ඉඳලා අරුණේගේ ඇස් දෙක මට කතා කළා. මාව දැක්ක විතරයි ධාරානිපාත වැස්ස කියලා බලන්නේවත් නැතුව අරුණේ දුවගෙන ආවා. මටත් එතන ඉන්න බැරි වුණා. ඒ හින්දාම තෙද බලිත වෙලා හිටපු මම ඉස්සරහට දුවලා අරුණිව අල්ලා ගත්තා. ඔයාව හොඳටම තෙමිලා අරුණේ. හවුස් කෝට් එක තෙත බරිත වෙලා අරුණිගේ ඇඟටම ඇලිලා. අරුණි කලිනුත් තෙමිලා වගේ. යමු. එතොලට ගිහින් ඇඟ පිහදාගමු. ඔයා කොහෙද මේ වැස්සස්ස ගියේ? ඔයාට පොඩ්ඩක්වත් තෙමින්න හොඳ නෑනේ අරුණි. බලන්න ඔයා මාව හොඳටම බය කළා. අරුණි මාව බදාගත්තා. එයාගේ ඇස්වල කඳුළු පිරිලා. තාමත් අරුණි කතා නෑ. අනේ අරුණි, මාව බය නොකර කියන්න මොකද්ද උනේ කියලා. සමන්නාව අපේ අම්මයික හොස්පිටල් එකට වාට්ටුවේ දොරින් ඇතුල් වෙනකොට මම දැක්කා. මට මොනවා වුණාද කියලා මමවත් දන්නේ නැහැ මාලින්ද. මට වහිනවා කියලා දැනුනේ නැහැ. වැස්ස තෙමීගෙන මම ගේට්ටුව ළඟ හිටියේ ඔයා එනකන්. අනේ මාව ගෙදර ගෙනියන්න මාලින්ද. මාව ඉස්පිරිතාලේ තනි කරන්න එපා මාලින්ද. අනේ ඒගොල්ලන්ට මාව ගෙනියන්න දෙන්න එපා. මට බයයි. අරුණි එක එක අඬන්න පටන් ගත්තා. සමන් ළඟ හිටියා නම් කෑලි වලට ගලවන්න තරම් කේන්තියක් මගේ හිත ඇතුලේ පුපුරලා ගියා. දැන් උන්ට තියෙන්නේ අරුණියව බඳින්න ඕන එකමක් නෙවෙයි. උන්ට උණු ලැජ්ජාවට අපි දෙන්නගෙන් පලිගන්න තියෙන ඕන එකම විතරයි. අපි දෙන්න වාට්ටු ඇතුළට ගියා. බය වෙන්නේ බාරුණි, දැන් ගිහින් ඇඟ පිහදාගමු. වාට මේ විදියට තෙමෙන්න හොඳ නෑනේ. සමන් නෙවෙයි, මොකටවත් වාට අතක් තියන්න මම ඉඩ තියන්නේ නෑ. අරුණි තුවාය අරගෙන ඔළුව පිහදාගනිද්දී මම තෙතබරිත ඇඳුම් පිටින්ම වාට්ටුව බාර ප්‍රධාන වෛද්‍යවරයා හිටපු කාමරයට ඇතුළු වුණා. ඩොක්ටර් මෙදිවයස හිටපු අහිංසක විනයමත් තිබුණු වෛද්‍යවරයා මගේ දිහා ඔළුව උස්සලා බැලුවා. මම මුළු විස්තරයෙන් වෛද්‍යවරයාට කිව්වා. අරුණගේ ලෙඩේ අම්මලාගේ ප්‍රශ්නේ හැමදේම. මටත් තේරෙනවා පුතා, මටත් දුකයි. හැබැයි එයාගේ අම්මලා මෙහි ආපු විත්තිය මම දැනගෙන හිටියේ නෑ. මට තාම එයාගේ ලෙඩේ ගැන මුකුත් කියන්න බෑ. එයා කලිනුත් බෙහෙත් අරගෙන තියෙන හින්දා ඒ ලෙඩේ මේකට බලපාලා ඇති කියලා මට හිතෙනවා. කොළඹදී මෙයා බලපු ඩොක්ටර්ගේ රිපෝර්ට් එක තිබුණා නම් හොඳයි. ඒත් දැන් ඒක ගන්නත් බෑනේ ওই විදියට. මම හොයලා බැලුවා අරුණි කලින් අරගෙන තිබුණු බෙහෙත් ගැන. ඒ බෙහෙත් නම් දිගටම පාවිච්චි කරන්න දෙන ඒවා. විශේෂයෙන්ම හදවතේ වගේම පෙනහල වලට ටිකක් දරුණු ලෙඩ වලට තමයි ඒ බෙහෙත් දෙන්නේ. ඒත් ඒවයින් හරියට ලෙඩේ ගැන මුකුත් කියන්න බෑ. කොහොමුණත් ලෙඩේ නම් එච්චර හොඳ එකක් වෙන්න බෑ පුතා. මේ දවස්වලදී එයාට වැඩිම ඕනේ කරන්නේ මානසික සාහනය. හැම වෙලෙම යාගේ හිත සෑල්ලුවෙන් සන්තෝෂෙන් තියන්න ඕනේ. මම නර්ස්ලට කියන්නම් හොඳරම හොඳ වෙනකන් අරුණට සෑහෙන පරිස්සම් වෙන්න වෙයි. හෙට උදේ ටිකට් කපන්න පුළුවන් ගයි. කෙදර ගියත් පරිස්සම් කරගන්න. අඩුනේ නැත්නම් ආයෙමත් ටික දවසකින් අපි චෙක් කරලා බලමු. ලෙඩවල හැටි එහෙම තමයි. අපි හිතන තරම් ඉක්මනට ලෙඩ සනීප වෙන්නේ නැහැ පුතා. අපි බලමු. තෑන්ක්ස් ඩොක්ටර්. මම පුටේ නැගිටිනකොටම අරුණගේ අම්මයි සමනුවේ කාමරයට ඇතුළු වුණා. මාව ගල් ගැහිලා වගියා. මමත් කාමරේම රැඳුණා. අරුණගේ අම්මගේ ගිනි විහිදෙන ඇස් මගේ මූණ හොයාගෙන ආවා. ඩොක්ටර් මගේ දුවගෙන අහන්නයි. එතකොටම ඩොක්ටර් මගේ දිහා බැලුවා. මම දන්නවා ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා කියලා. මට ඔයාලගේ දේවල් වලට මැදිහත් වෙන්න බෑ. ඒත් මේ වෙලාවේ ඒ ළමගේ හිත සතුටින් තියන්න ඕනේ. එයාව බය කරන්න හදන්න එපා. ඒකේ දරුවගේ අසනීපට හොඳ නෑ. මම හිතනවා මිසස් දන්නවා කියලා එයාගේ ලෙඩේ මොකද්ද කියලා. අරුණිවත් එයාගේ ලෙඩේ ගැන දන්නේ නෑ. අපිට රිපෝර්ට් නැති හින්දා ලෙඩේ ගැන තියෙන්නේ සැකයක් විතරයි. අපි හැම වෙලෙම බලන්නේ ලෙඩා ගැන. එහෙට කරදරයක් හිරිහැරයක් වෙනවා නම් ඔයාලා වාට්ටුවට එන එක ගැන වුණත් මට මීට වඩාත් අතින් ඉන්න සිද්ධ වෙයි. අරුණිගේ අම්මා කිසි දෙයක් කිව්වේ නෑ. එකපාරටම පුටුවෙන් නැගිටලා යන්න ගිහින් ආපහු මගේ ළඟට ආවා. තමුසේ පරිස්සම් වෙලා ඉන්නවා. තාම එයා මගේ දුව. අනික එයාගේ ලෙඩේ ගැන වුණත් තමුසේ තියා අරුණියවත් දන්නේ නැහැ. අරුණිය මේ වගේ ජරා ඉස්පිරිතාලවල තියලා මහන්සි කරවන්න හොඳ නැහැ. එයා පිටරට හොඳ හොස්පිටල් එකක නවත්තලා බේත් කරන්න අපි හිටියේ. එයාගේත් කරුමේ තමුසේ වගේ හිඟන්නෙක්ට හිත ගියේ එක. ඒකට අපිට කරන්න දෙයක් නැහැ. එයාගේ ලෙඩේ ලේසි පාස්සේ කර නෙමෙයි. හිතුවක් කාරකම හින්දා. ඇන්ටලා මාව පරිස්සම් කරන්න කලින් තමන්ගේ පරිස්සම ගැන බලාගන්න. අනික කසාද වැන්දර පස්සේ ගෑණියෙක්ගේ අයිතිය තියෙන මිනිහට කියලා දන්නේ නැත්තම් අදවත් ගිහින් අංකල්ගෙන් අහගන්න. අරුණගේ ලෙඩේට කරන්න පුළුවන් හැමදේම මම කරනවා. සල්ලි නැත්තම් බැංකුවක් කඩලා හරි මම සල්ලි හොයාගන්නම්. එයාව රට අරගෙන යන්න. කරුණාකරලා අපිට වදන් දෙන්නේ ඇන්ටිලා ඇන්ටිලාගේ වැඩක් බලාගෙන ඉන්න.
අයමත් අරුණට කරදර කරලා තිබුණොත් මම ඇන්ටිගේ මූණවත් බලන්නේ නැතුව කාමරෙන් එළියට ඇවිත් අරුණගේ ඇඳ ළඟට ආවා. ඔයා බය නොවී ඉන්න අරුණි, අද රැට අක්කායි ඔයාලඟ නවතින්න. හිට උදේ ඔයාගේ ටිකට් කපයි. බින්දුලා දැන්ටමත් ඇවිල්ලා ඇති ගෙදරට. අක්කායි උන් ටිකයි අපේ එන්ගේජ්මන්ට් එකේ වැඩ ටික ලෑස්ති කරයි. මම දැන් යනවා කොළඹ. මේ හදිස්සියෙම අරුණි කොට්ටේ ඇඳ විට්ටමට හේතු කරලා මගේ අතින් අල්ලගෙන ඇස් ඇතුළට කිමුදුනා. ඔයා දන්නවද අද මට මගේ පළවෙනි පඩිය ලැබුණා. රුපියල් 4460යි. ඉතින් මම කොළඹ ගිහින් ඔයාගේ මාලෙත් බේරගෙන අපේ ගෙදරටත් ගිහින් එන්නම්. හිට උදේ මේ කෙල්ල මගේ මනමාලි වෙනවා. මතකනේ එදා මාලේ ගොස් කඩේට තියෙනකොට මම කිව්ව ඔයාට කිව්වා කවදා හරි ඉස්ස ඉස්ලාම ගන්න පඩින් එක බේරලා දෙනවා කියලා. අරුණි කිසිම දෙයක් කතා කළේ නෑ. මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. ඔය තරම් මට ආදරය කරන්න එපා මාලින්ද. මගේ හිතට ඒක දරා ගන්න බෑ. ඒ හින්දමයි මට දැන් ඔයාව දකින්නේ නැතුව මොහොතක්වත් ඉන්න බැරි. ඒ ආදරේ මොහොතකවත් මගෙන් ඈත් කරන්න එපා මාලින්ද. ඔයාට ආදරය නොකර මම කාට ආදරය කරන්නද? ඒක නෙමෙයි අරුණි. දැන් බින්දු යමිලා හොඳටම වැඩ ඇති. හෙට එන්ගේජ් වුණාට පස්සේ මුන්න අපිට පොඩි පාටියකකුත් දාන්න හදන්නේ. ඒ හින්දා මම කොළඹ ගිහින් අද රෑම ආපහු නුවර එනවා. හෙට මනමාලට අඳින්න සාරියක් ගන්න නම් මගේ ළඟ සල්ලි නෑ රත්තරන්. මම ඔයාට ගවුමක් ගේන්නම්. අනේ මාලින් දොහොම වියදම් කරන්න එපා. ඔය මාලේ වුණත් අපි කලබලයක් නැතුව බේරගමු. මටත් කොළඹ යන්න ඕනේ බැංකුවට ගිහින් මගේ account එක ගැන කතා කරගන්න. ඔයාගේ මුල්ම පඩියනේ මාලින්ද. මට නැතත් කමන්නේ. අම්මටයි තාත්තටයි අක්කටයි මොනාරි අරගෙන දෙන්න. එහෙම කියලා අරුණි මගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. මට මගේ ජීවිතේ ඒ ඇස් දෙකෙන් පේනවා. අපි දෙන්න ඉක්මනට අහක බලපු කෙනා පරා දෙන්න සෙල්ලම කරමුද? අර ඇස් දෙක දිහාම බලාගෙන ඉන්න එක මතක දවස් කීයක් අපි කතා වුණාද ඕක් කරන්න. අරුණි මගේ ඇඟිලි තුඩු මිරිකල ඇහුවා. හොඳට තියේ. අහලා බලලා මිනිස්සුත් බලාගෙන ඉන්නවා. අනික ලෙඩ්ඩු බලන වෙලාවත් ඉවරයි. මෙච්චර දවසක් බලාගෙන හිටපු එකේ හෙට අපි දෙන්න එංගේජ් වුණ හැටියෙම ඒක කරමු. බෑ බෑ දැන් තියන්නම ඕනේ. අරුණි මූණ පැත්තකට ඇරගලා හිනා වුණා. හරි එහෙමනම් පටන් ගමු. අපි දෙන්නගේ ඇස් එකට ආවුණා. හදවතේ පිල්ල තියෙන ආදරේ ඇස් වලින් ඉතිරුණා. මගේ ජීවිත කාලේ පුරාට තිබුණු හීනේ හෙට හැබෑ වෙනවා. හිත කුළුඳුලින් බැඳපු ඒ මුහුණ රත්තරන් අරුණි හෙට මගෙන් වෙනවා. ජීවිතේ මේ තරම් ලස්සනයි කියලා මම කවදාවත් හිතුවේ නෑ. අරුණිගේ ඇස් දෙක මුලින්ම දැකපු දවස පුස්තකාලේ ගිහා නංජලි සමන් ඒ හැමදේම අතීතයක් විතරයි. සතුට වැඩිකමටද මන්දා මගේ දෙනෙත් කඳුලින් පිරෙද්දි තවත් මට අරුණ දිහා බලාගෙන ඉන්න පුළුවන්කමක් තිබුණේ නෑ. මම පරාදයි අරුණි. එයා හිනා වුණා. මම හිමින් පාත් වෙලා අරුණගේ සීතල නල්ල සිප ගන්නදි අරුණි දෑස් පියාගත්තා. මාව දාලා යන්න එපා මාලින්ද. අරුණි මිමුණා. කවදාත්ම නෑ අරුණි. මම අරුණිගෙන් සමු අරගෙන වාට්ටෙන් එළියට එන්න පීවර මැන්නා. මාලින්ද. අරුණි කටහඬ මට යාන්තමට ඇහුණා. එයා ඇඳෙන් බැහැලා හිනා වගෙන මගේ ළඟට ආවා. මම කොරිඩෝ ළඟ මුල්ලි නතර වුණා. ආයෙමත් හැමතැනම පාළුයි. මම ඔයාට ආදරේ මාලින්ද. අරුණගේ දියත් වලින් පහත් වුණු මගේ නල්ලට අරුණගේ දෙතොල් වල පහස දැන්නා.